සුබ දවසක් යාරුණ ඔයාලා හැම දෙනාටම තවත් අලුත් වැදගත් වීඩියෝ එකක් තමයි අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ කොහොමද PDF එක edit කරගන්න කියලා. PDF කියන්නේ අපි හැමෝටම එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන දෙයක්. ඉතින් PDF කියන්නේ අපි කාටවත් නොහුරු නොපුරුදු දෙයක් නෙවෙයි. මොකද අපි හැමෝම එදිනදා ජීවිතයේදී PDF ෆයිල් පාවිච්චි කරනවා. මේ PDF කියන එකේ තේරුම තමයි portable document format කියන එක. ඒකෙන්ම කියවෙනවා PDF කියන්නේ මොකක් හරි document එකක් තවත් තැනක ඉඳන් තවත් තැනකට නැත්නම් එක තැනක ඉඳන් තවත් තැනකට කොමාරු කරගන්න අරන් යන්න භාවිතා කරන්න ඕන ෆයිල් ෆෝමැට් එකක්. ඉතින් අපි ගොඩක් වෙලාවට Word Excel වගේම PowerPoint presentation එකක් හදුවත් අපි ඒක PDF බෝඩ පත් කරලා තමයි පෙන් එකට හරි දාගෙන හරි print කරගන්න වගේ දෙයකට අරන් යනකොට අපි ඒක අරන් යන්නේ. විශේෂයෙන් Word document එකක් අපි තව කෙනෙක්ට send කරනවා නම් අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක PDF ෆෝමැට් එකට හරවලා තමයි send කරන්නේ. මොකද එහෙම නොවුනොත් සමහර විට MS Office සංස්කරණ වෙනස් වුණොත් එහෙම සමහර වෙලාවල් වලට එකම Word document එක උනත් open කරද්දී ඒ වගේ formatting එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා PDF කියන්නේ අපි හැමෝටම නැතුවම බැරි අපි හැමෝම එදිනදා ජීවිතේ නිතරම වගේ පාවිච්චි කරන ෆයිල් ෆෝමැට් එක. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ PDF කියන ඒවා අපි නිතරම edit කරගන්න බෑ. PDF අපිට open කරගන්න නම් විශේෂයෙන්ම PDF reader එක open වුණා වෙනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් අපේ web browser එක හරහා අපිට PDF open කරගෙන read කරගන්න. නමුත් මේ PDF එක edit කරගන්න ඕන නම් අපිට ඒකට විශේෂිත software එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ PDF edit කරන software එකක් ගන්න ගියාම අපිට අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට Excel විදිහට තමයි ගන්න වෙන්නේ. විශේෂයෙන්ම Nitro PDF වගේ PDF edit කරන්න පුළුවන් software එකක් අපි දිහා ගන්නවා නම් අපිට ඒක යාවත් කාලින කරන්න වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද. ඒක license කරන්න වෙනවා. හිතන්නකෝ ඔය සමහර වෙලාවට ඔයාලට සිද්ධ වෙනවා ඔයාලා හදපු document එක PDF කරලා අරන් යද්දි ඒක edit කරගන්න වෙනවා හදිස්සියෙන්. ඉතින් ඔයාලට මේ වෙලාවදී ඔයාලට PDF එක ආයත් කරනවට එක හරහා convert කරලා edit කරගන්න ගියොත් ඔයාගේ formatting වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ source file එක එහෙම නැත්නම් PDF වලට convert කරපු ඒ original file එක හොයාගෙන ඒක edit කරගෙන ආයෙත් ඔයාලට PDF වලට convert කරගන්න හදිස්සිය වුණානොත් එහෙම ටිකක් කරදරයි. ඉතින් හදිස්සිය හරි ඔයාලට මේ වගේ PDF එකක තියෙන පොඩි දෙයක් edit කරගන්න වුණානොත් එහෙම ඔයාලට කරගන්න පුළුවන් හොඳම විදියක් හරිම ලේසි විදියක් තමයි අද මම කියන්න යන්නේ. එහෙම අද මේ වීඩියෝ එකේ දෙන වැදගත් දෙයක් තමයි අපි මේ කතා කරපු දේවල් අපි මේ PDF එක edit කරන්න හදන්නේ කිසිම software එකක්වත් කිසිම application එකක්වත් නැතුව. කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඔයාලට අද තෝමනා වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් විතරයි. ඔයාලගේ phone එකකින් හරි, ඔයාලගේ පරිගණකයෙන් හරි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඔයාලා Google එකේ search කරන්න SEJDA කියලා. එතකොට ඔයාලට Google එකේ මේ වගේ result set එකක් වැටේවි. ඒකෙන් මේ උඩම තියෙන site එක www.sejda.com මෙන්න මේ site එක ඇතුළට යන්න. එතකොට මේ වගේ screen එකක් වලට වැටෙනවා. ඒ screen එකේ පෙන්ලා තියෙනවා මේ කට්ටියගේ services මොනවද කියලා. එතනින් මේ උඩම තියෙන edit PDF document කියන එක click කරන්න. ඊළඟට මේ වගේ window එකක් වලට open වෙනවා. මේකේ upload PDF file කියන එක click කරන්න. එතකොට මේ වගේ ඔයාලගේ computer එකේ explorer එක open වෙවි. ඔයාලට මෙතන පුළුවන් පරිගණකයේ තියෙන ඕනම දැනක තියෙන PDF එක select කරලා තෝරගන්න. ඉතින් මම මේ වෙලාවේ තෝරගන්නවා මගේ research එකේ PDF එක. දැන් මම select කරපු PDF එක open ලා තියෙන්නේ. අත්තමගොත් මේක පිටු 55ක් විතර නේද? 55 open වෙන ගොඩක් වෙලා ගියේ නැහැ. ඉතින් මේ වගේ ගොඩක් පිටු ගන්න තියෙන document එකක් වුණත් හරි ලේසියෙන් හරි පහසුවෙන් ඔයාලට open කරගන්න පුළුවන්. ඉතින් මම මේක ඉස්සෙල්ලම වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එකන පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම්. මේ උඩින්ම ටැබ් කිහිපයක් තියෙනවා. මේ ටැබ් එකේ මේ text skin ටැබ් එක select කළාම එන්නේ. ඒක පොඩ්ඩක් ආයෙ පාරක් click කරගෙන unselect කරගන්න නැත්නම් ඔයාලට මේක click කරද්දි මේව select වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ උඩ පල්ලයට ඇද්දි ඔයාලට පේනවා මේ වම් පැත්තේ කෙරවලේ මෙන්න මෙතන icon තුනක් තියෙනවා. මෙතනින් පුළුවන් ඔයාලට page එක delete කරන්නත් මේ තියෙන page එක zoom in වගේම zoom in zoom out කරගන්නත්. ඒ වගේම මේ pages දෙක මැද්දේ මෙතන insert page එක කියලා තියෙනවා. ඔයාලට ඕන නම් ඔයාලගේ PDF document එකට අලුතෙන් page එකක් උනත් මෙතනින් මේ click කරපුවම add කරගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන පළවෙනි tab එකට යන්නම්. මේ text කියන tab එක click කරාම අපිට පුළුවන් මේ PDF එක ඇතුලේ තියෙන ඕනම වචනයක් ඕනම අකුරක් අපිට edit කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ cursor එක අරන් යද්දි මේ වගේ polymer ඒ වෙන විපාටින් select වෙනා මේ line එකම. ඒ කියන්නේ ඒ අකුරු ටික වාඩි edit කරන්න පුළුවන් කියන එක. ඔයාලා මෙතන click කරොත් එහෙම
එක සිලෙක්ට් වෙනවා. ඒ වගේ මෙතන කර්සමක් කියනවා. ඔයාලට පුළුවන් මේ ඕනම වචනයක් මේ ඕනම අකුරක් ආයෙ මකන්නත් ඒ වගේම ඒ වෙනට ඕන දේ ටයිප් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතන මේ ඕපන් වෙන මේ ටැබ් එකෙන් ඔයාලට පුළුවන් ඒවා බෝල්ඩ් කරගන්න, අන්බෝල්ඩ් කරගන්න, ඉටලික් කරගන්න, ඒ වගේම ඉටලික් නැතුව තියන්න, ඒ වගේම මෙතන ෆොන්ට් එකේ සයිස් එක තීරණය කරන්නත් පුළුවන්. ඊළඟට මෙතන ෆොන්ට් කලර් එක, ෆොන්ට් ටයිප් එක දොරන්න පුළුවන්. විශේෂයෙන්ම දේ තමයි මෙතන අපි නිතරම වගේ පාවිච්චි කරන කැලිබ්‍රි වගේම ටයිම්ස් නිව් රෝමන් කියන ෆොන්ට් ෆෝමැට් දෙකත් මේ කට්ටිය අපිට ලබා දෙනවා. ඒ වගේම මෙතන ෆොන්ට් එකේ කලර් එක වෙනස් කරගන්නත් හරිම ලේසියෙන් පුළුවන්. ඊළඟට අපිට ඕන නම් අපි මේ සිලෙක්ට් කරගත්ත වාක්‍යයේ සිලෙක්ට් කරගත්ත සෙන්ටෙන්ස් එක මෙතනින් එකපාරින් ටික් ඩිලීට් කරගන්නත් පුළුවන්. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔයාලා මේ එඩිට් කරපු එක ඔයාලට ආයෙත් අන්ඩු කරගන්න ඕන නම් ඒකත් මෙතන මේ මෝගින ටැබ් එක යටතේ තියෙනවා. මෝගිනක දීලා මෙතන අන්ඩු කියන එක දුන්නාම ඔයාලා මෙච්චර වෙලා කරපු දේවල් මෙතන වැටලා තියෙනවා. ඔයාලට එකින්න ගොන්න නම් ඔක්කොම අන්ඩු කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට අවශ්‍ය කරපු ස්ටෙප් එක විතරක් අන්ඩු කරගන්න පුළුවන්. එතෙන්ද මම ඔක්කොම ටික අන්ඩු කරලා පෙන්නන්නම් ඔයාලට. දැක්කද කලින් තිබ්බ වගේම කිසි වෙනසක් නැතුව ඔක්කොම ටික අන්ඩු වුණා. ඒ වගේම මේ ටැබ් එක ආයෙ ක්ලික් කරාම ඒක අන්සිලෙක්ට් වෙනවා. එතකොට ඔයාලට මේවා සිලෙක්ට් කරලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සයිට් එකක තියෙන විශේෂත්වය තමයි අපි අප්ලෝඩ් කරන PDF එකේ තියෙන ඕනම වචනයක්, ඕනම ඡේදයක්, ඕනම අකුරක් අපිට මේක එඩිට් කරන්න පස්සම ලබා දෙන එක. සමහර සොෆ්ට්වෙයාර්ස් මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවා. ඒ වගේ සොෆ්ට්වෙයාර්ස් වල එඩිට් කරන්න දෙන්නේ අපි අප්ලෝඩ් කරන PDF එකට අලුතෙන් දෙයක් ඇතුළත් කරන්න විතරයි. ඒවා පාට කරන්න, ඒවා කලර්ස් වෙනස් කරන්න, චේන්ජස් කරන්න දුන්නට අපි අප්ලෝඩ් කරන PDF එක ඇතුළේ තියෙන දේවල් වෙනස් කරන්න අපිට අවස්ථාවයක් කට්ටි ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ සයිට් එකෙන් අපිට පුළුවන් අපි අප්ලෝඩ් කරන PDF එකේ තියෙන ඕනම තැන ඕනම විදිහකට එඩිට් කරගන්න. කලින් මම ඔයාලට කිව්ව මතක ඇති විශේෂයෙන් මේ ටේබල් ඔෆ් කන්ටෙන්ට්, ඒ වගේම මේ ෆිගර්ස්, ලිස්ට් ඔෆ් ටේබල්ස් වගේ දේවල් දානකොට අපිට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වර්ඩ් එකක් වගේ දෙකකින් දාද්දි හදිස්සියවත් ඔයා දාපු වගේ මේ ඉලක්කම් වෙනස් වෙන්න ඕන නම් ඔයාලට හරි ලේසියෙන් ඒක මේ වගේ ක්ලික් කරලා ඔයාලට මේවා වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට ඕන ඉලක්කම දාගන්න, ඕන විදිහට හදාගන්න හරිම ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ, මේ ටෙක්ස්ට් කියන එක ක්ලික් කරලා අපි මේ කොහේරි වචනයක් නැති මේ හිස් බෑක්ග්‍රවුන්ඩ් එක ක්ලික් කරොත් එහෙම අපිට පුළුවන් අලුතෙන් ටෙක්ස්ට් එකක් දාන්න උනත්. ඒකෙත් මම කලින් කිව්ව වගේම බෝල්ඩ්, ඉටලික්, ෆොන්ට් එක චේන්ජ් කරන්න, කලර් කරන්න, ඒ වගේම මේක ඩිලීට් කරන්න තරම් ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් මාත් ඔයාලට ඔයාලගේ තියෙන PDF ડોකියුමන්ට් එක සම්පූර්ණයෙන් වෙනස් කරගන්න මේක භාවිතා කරන්න කියන්නේ නැහැ. නමුත් ඔයාලට පුළුවන් මේකේ පොඩි පොඩි වෙනස්කම් කරගන්න නම් මේ සයිට් එකේ ගොඩනඟන්න පානවා. ඒ වගේම උඩින් දින අනිකුත් ටැබ් ගැන මම ඔයාලට කෙටියෙන් විස්තර කරන් යන්න. මේ ලින්ක්ස් කියන එකෙන් පුළුවන් අපිට ලින්ක් එකක් ඇඩ් කරගන්න. මේ ලින්ක් එකේ ක්ලික් කරාම මේ වගේ ක්‍රොස් මාක් එකක් එනවා. ඒ ක්‍රොස් මාක් එක කොහෙද දෙනක සෙලෙක්ට් කරාම අපිට තියෙන පුළුවන් link to external URL. ඒ කියන්නේ වෙන කොහරි URL එකක් link කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතනින් එක දෙන්න. උදාහරණයක් විදිහට ඔයාලට මොකක් හරි සයිට් එකක් මේක citation එකක් විදිහට දාන්න ඕන නම් හරි සයිට් එකක් link කරන්න ඕන නම් හරි මෙතනින් ඒ සයිට් එක type කරලා මෙතනින් එක select කරන්න පුළුවන්. ඒ වගේම නැත්තම් මේකේ පල්ලෙහාන් option එකක් තියෙනවා link to internal page කියලා. ඒ කියන්නේ මෙතනින් ඔයාලට link එකක් හදන්න පුළුවන් මේ වගේ මේ document එකේම වෙනත් page එකක් කරන විදිහට. ඒ වගේ තමයි මෙතන forms කියලා එකක් තියෙනවා. මේ forms කියන එකෙන් ඔයාලට පුළුවන් symbol දෙන්න. මේ තියෙනවා එක symbol ඔයාලට select කරලා දෙන්න පුළුවන්. මෙතනට අපිට මේ symbol එක දෙන්න ඕන නම් ඒක select කරාම මේ වගේ ඒක ලොක පොඩි කරන්න අපිට පුළුවන්. ඊළඟට මෙතන image කියන එක select කරලා මෙතන new image එකක් දුන්නාම ඔයාලට computer එක ඔයාලා computer එක ඇතුලේ තියෙන ඕනම image එකක් ඔයාලට select කරලා ඒක ගන්න පුළුවන් ඔයාගේ PDF මේ file එකට. මේ වගේ image එක මෙතන select කරාම ඒකේ විදිහට වැටෙනවා. ඒ වගේම rotate කරන්න, ඒ වගේම හදිස්සියේ ඒක ඔයාලට ඕමනන්නත් එක delete කරන්නත් එතනින්ම පුළුවන්. ඔයාලට signature එක දුනා නම් මෙතන මේ sign කියන තැන දිලා new signature එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ තියෙන මොකක් හරි ඡේදයක්, මේ තියෙන අකුරු set එකක් ඔයාලට තියෙන අකන්න ඕන නම් ඒක delete කරන්න නැතුව අයින් කරන්න ඕන නම් ඔයාලට මේ white out කියන එක දීලා මේව ඒ අදාළ area එක select කරලා පස්සේ ඒක සුදු වෙනවා. මේ වගේ මේ කට්ටිය මෙතන message එකක් දාලා පෙන්නනවා ඒක වාගේ delete වෙන්නේ නැහැ, ඒක temporary එතනින් remove කරා විතරයි කියලා. ඒ වගේම මෙතන more එකෙන් දීලා ආයෙත් ඔයාලට undo කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට ඔයාගේ මේ PDF එකේ මොකක් හරි දෙයක් highlight කරගන්න ඕන නම්, ඒක underline කරගන්න ඕන නම්, ඔය දේවල් කරගන්න ඕන නම් මෙතනින් ඒක ඔයාලට කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔයාලට මොකක් හරි එකක් ඇඳ ගන්න ඕන නම්
ඒකත් මෙතනින් කරගන්න පුළුවන්. ඔයාට වාක්‍යයක් highlight කරගන්න ඕන නම් මෙතන මේ highlight කියන එක select කරලා මෙතනින් color එක select කරාම ඔයාට මෙහෙම select කරන් ගියාම ඒ ටික highlight වෙනවා. අන්තිම ටැබ් එක විදිහට මෙතනින් shapes කියලා එකක් තියෙනවා. මේ shapes එක භාවිත කරලා ඔයාලට පුළුවන් circle එකක් හරි rectangle එකක් හරි වලට අඳගන්න පුළුවන්. මේ වඳගත shapes වල තවදුරටත් formatting කටයුතු මෙතන මේ උඩින් එන මේ ටැබ් වලින් ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේ color එක thickness එක ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒක fill වෙන color එක කොයි වගේද ඒ වගේම ඔයා මෙන්දගත shapes එක duplicate කරගන්න ඕන නම් ඒකත් ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට කියන්නේ ඔයාලා හදිස්සියේවත් මේ වගේ upload කර PDF එක ඔයාලා වෙනස් කරන් යද්දී ඔයාලට අවුල් වගේ නම් ඔයාලට සැකයි වගේ නම් කොහෙද කොහේ හරි තැන් මොන මොන තැන් වෙනස් වුණාද දන්නේ මට මේක ඉතින් නවත්තන්න ඕන කියලා මේ site එක close කරන්න. එතකොට ඔයාගේ PDF එක upload කරපු විදිහම තියෙනවා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔයා මෙතන මේ apply changes කියන එක දුන්නුතරයි ඔයා මේ කරපු changes මෙතනින් වෙන්නේ. ඉතින් මම ඔයාලට විශේෂයෙන් recommend කරනවා මොකක් හරි PDF එක edit කරනවා නම් ඔයාලා එක කොපි එකක් තියාගෙන තව කොපියක් මේක edit කරගන්න. එතකොට ඔයාලට කිසිම බය වෙන්න හේතුවක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම වගේ විශේෂයෙන්ම වගේ ගොඩක් වටින document එකක් නම් වෙනස් කරන්න හදන්නේ. ඉතින් මේ වගේ site එකට upload කරාට පස්සේ ඒක පිටු ගන්න වැඩි නම් ඔයා දන්නේ නැතුව ඔයාගේ අතින් සමහර ලාවට මොකක් හරි වෙනස්කමක් වෙන්න පුළුවන් අත්දැකීමකින්. ඉතින් ඒ හින්දා කොකටත් ඔයාගේ original PDF document එකේ කොපි එකක් තියාගෙන මේක edit කරන්න ගන්න. ඒ වගේ මෙතනින් මේ apply changes දීපු ගමන් ඔයාගේ PDF එක වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතනින් මේ download කියන එක select කරාම ඔයාලට මේක download කරගන්න පුළුවන්. අන්තිමට කියන ඕන විශේෂම දේ තමයි මේක online free service එකක් අපිට ලබා දෙන්නේ. මෙතන කිසිම sign in වෙන්න ඕනෙවත් fee එකක් ගෙවන්න member area login එකක් කිසිම දෙයක් නැහැ. අපිට මේක free කරගන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට. අපිට එක පැයක් තුළදී අපිට මේක ෆ්‍රී භාවිත කරන්න පුළුවන් වෙන අවස්ථා තුනයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට PDF එකක් upload කරලා ඒක edit කරලා download කරගන්න අපිට පැයකට තුන් පාරයි මේවා කට්ටිය ෆ්‍රී දෙන්නේ. අපිට පැයකට තුන් පාරට වඩා ඕන නම් අන්නේ වෙලාවදී විතරක් අපිට update කරගන්න වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට ගොඩක් දුරට එක පැයක් ඇතුළත තුන් පාරක් PDF එකක් edit කරලා download කරගන්න ඕන නැවේ කියලා. ඉතින් ඒක විතරයි පොඩි ප්‍රශ්නයකට තියෙන මේ site එකේ. නැත්තම් අනිත් හැම දෙයක්ම ඔයාලට ෆ්‍රී කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ පේනවා වගේ අපි තුන් පාරට වඩා try කරද්දි මේ වගේ message එකක් එනවා. ඉතින් ඒකෙන් අපිට කියන්නේ අපිට සිද්ධ වෙන විනාඩි 50ක් බලන් ඉන්න හරි මේක සරලදීට update කරගන්න හරි. ඉතින් මම හිතනවා යාළුවෝ ඔයාලට ගොඩක් වෙලාවට පැයක් ඇතුළත තුන් පාරක් නම් PDF එක edit කරගන්න උමනාවක් වෙන්නේ නැති වෙයි කියලා. එහෙම වුණාක් වුණොත් විතරක් මේ වගේ දෙයකට වට යන්න වෙනවා. එක්ක වාඩි විනාඩි 50ක් බලන් ඉන්නවා නැත්තම් වාට මේ site එක update කරගන්න වෙනවා. ඉතින් ඉදින්දා ජීවිතේදී ඔයාලට හදිස්සියක් වෙච්ච අවස්ථාවකදී ඔයාගේ PDF එක edit කරගන්න, ඔයාගේ PDF එක තියෙන දයක් මැස් කරගන්න, ඔයාගේ වෙලාවකදී ගොඩක් ලේසියෙන්, ගොඩක් පහසුවෙන් මේ වගේ හොඳ quality එකකින් මේ වැඩ වල කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ තවත් වැදගත් video එකකින් ආය අපි ඉස්සරදී හම්බෙමු. ඔයාලට කියන්න තියෙන්නේ මේ channel එක subscribe කරගන්න, මේක share කරන්න, මේක like එකක් දාන්න. බලමුද සුබ දවසක්.